Squid Game අදවැදි ලෝකේ වැඩිම ජනප්‍රියත්වයක් ලබා ඇති TV series එක වෙලා අවසන්. මුළු ලෝකෙම මේ TV series එක ගැන කතා වෙද්දී පරණ කොරියානු horror TV series වලටත් අදවැදි ලොකු ඉල්ලුමක් මේ ලෝකේ ලැබිලා තිනවා කියලායි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. Squid Game සම්පූර්ණ කතාමාලාව ඔබ නැරඹුවා නම් ඔබ දුටුව අද ඒ එක් එක් එපිසෝඩ් එකේ අනෙක් එපිසෝඩ් එක පිළිබඳව යම් යම් ඉඟි ලබා දෙනවා කියලා. ඔබට මග හැරුණා නම් මේ වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම නරඹන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. මොකද අද අපි මේ සුවිශේෂී වීඩියෝවෙන් ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න ඉඩ හසර වෙන කරගන්නේ Squid Game කතාමාලාවේ සැඟවුණු රහස් පිළිබඳවයි. රැඳෙන්න අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දෙක ඔබේ ආදරණීය විශ්ව ලෝකයාත් එක්ක. Squid Game කතාමාලාවේ සාරාංශය අපි ඔබට කියනවා නම් කොරියානු ජාතික තරඟකරුවන් 456 දෙනෙක් කොරියානු වොන් බිලියන 45.6ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීම වෙනුවෙන් එකිනෙකා පරයමින් එකිනෙකාගේ ජීවිත පරතුවට තබමින් තරඟ වදින සිදුවීම් මාලාවක් වටා තමයි මෙය ඇදී යන්නේ. තරඟකරුවන් ගත්තොත් 456 දෙනෙක් ත්‍යාග මුදල බිලියන 45.6ක්. මෙතන උනත් එකම ඉලක්කම් තුන තියෙන්නේ කියලා ඔබට පේනවා ඇති. මේ වගේ කතාමාලාවක බොහෝ දේවල් වල එකිනෙකට බැඳුණු සම්බන්ධකම් තියෙනවා. විශේෂයෙන්ම මේ Squid Game කතාමාලාව episodes 9කින් සමන්විත වුණා. ඒ අංක 1 red light green light, hell, the man with the umbrella, stick to the team, a fair world, nabu, vips, front man සහ one lucky day විදිහට. මේ එකින් එක episode වල ඊළඟට තරඟකරුවන්ට මුහුණ දීමට සිද්ධ වෙන තරඟ පිළිබඳව සහ තරඟ පිළිබඳ සැඟවුණු සටහන් ඇතුළත් කරලායි තිබෙන්නේ. අංක 1 ආරම්භයේ සිටම බිත්ති මත ඇඳ ඇති රූප සටහන් වලින් පෙන්වන දේවල්. Squid Game කතාමාලාව ඇදී යන රූප රාමුවල පෙන්වන බිත්ති මත විවිධ රූප ඇඳ තිබෙනවා සමහර විට ඔබට නෝට් වෙන්නට ඇති. මේක හොඳින්ම දකින්න පුළුවන් තරඟකරුවන් නිදා ගන්න විශාල ශාලාවේ බිත්ති මත. ඒක හොඳින් නිරීක්ෂණය කළොත් මේ බිත්ති මත තරඟකරුවන්ට මුහුණ දීමට සිද්ධ වෙන තරඟ එහි ඇඳ තිබෙනවා. හැබැයි මුල්ම තරඟ අවස්ථාවේදී තරඟකරුවන් 456 දෙනෙක් මේ ශාලාවේ සිටින නිසා මේ බිත්ති මත ඇති රූප බොහොමයක් බැහැලායි තියෙන්නේ. හැබැයි තරඟවලදී පරාජයට පත්වන තරඟකරුවන්ට මරණයත් වෙන නිසා ක්‍රමයෙන් මේ ශාලාවේ ඉඩකඩ ඉන්න පටන් ගන්නවා. මොකද ඔවුන්ගේ ඇඳන් ඉන් ඉවත් කරන නිසා. අවසන් තරඟකරුවන් දෙදෙනා ඉතිරි වන අවස්ථාවේ ඔබ මේ ශාලාවේ බිත්ති දෙස අවධානයෙන් යොතුව බැලුවා නම් ඔබට පෙනේ ඔවුන් සහභාගී වූ තරඟ සියල්ල එහි පින්තාරු කර එහෙම නැත්නම් ඇඳලා තියෙනවා කියන කාරණේ. මේ hidden fact එක මුලින්ම හඳුනාගත්තේ TikTok user කෙනෙක්. ඔහු @lucky.what1 ලෙස TikTok තුල පෙනී සිටින අතර ඔහු මේ fact එක ගැන කරපු TikTok වීඩියෝ එක මේ වෙද්දී likes මිලියන ගණනක් ලබාගෙන අවසන්. අංක 2 game එකට තරඟකරුවන් තෝරාගත් විදිය. ඔබ Squid Game බැලුවා නම් ඔබට මතකද මේ පළමු episode එකේ මේකේ ප්‍රධාන චරිතය වන ගී හන්ටර් දුම්රිය ස්ථානයේදී රතු පාට සහ නිල් පාට ටයිල්ස් එහෙම නැත්නම් කාඩ් වගේ යමක් ලබා දීලා ප්ලේ කරන්න ආරාධනා කරන නියෝජිතයා. අන්න ඔහුගෙන් තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නේ. මේ ක්‍රීඩාවේ නම ඩග්ජි කියලායි වාර්තා වෙන්නේ. ඔහුත් සමග ක්‍රීඩා කරලා ඒ අවස්ථාවේදීම ගී හන් වොන් ලක්ෂයක් දෙනවා. මේ සිදුවීම එක් අවස්ථාවක මේ පුද්ගලයා ගී හන්ගෙන් අහනවා ඔබ තෝරගන්නේ රතු ටයිල් එකද එහෙම නැත්නම් නිල් එකද කියලා. කොමාරි ගී හන් තෝරගන්නේ නිල් එක. පළමු එපිසෝඩ් එකේ එක තැනකදී ඔබට මතකනම් තරඟ ආරක්ෂකයෙක් තරඟකරුවන්ට වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්වනවා. ඒකේ හැටියට ඔවුන් සියලු දෙනා මේ ඩග්ජි ක්‍රීඩාවේ නිරත වුණු අයයි. ඔවුන් හැමෝම තෝරගන්නේ නිල් ටයිල් එක. එනිසා ඔවුන් හැමෝම තරඟකරුවෝ වෙනවා. යම් විදියකින් කෙනෙක් රතු එක තෝරගත්තා නම් ඔහු ආරක්ෂකයෙක් වෙනවා. ඒක තමයි මේ තරඟයේ සේවකයන් සහ ආරක්ෂකයන් තෝරගත්ත විදිය. අංක 3 මහලු මිනිසා තරඟයේ නිර්මාණකරුවෙක් වෙන බව මුල සිටම පෙන්වනවා. TV series එකක් විශේෂයෙන් මේ වගේ games එක්ක බැඳුණු කතාවක් නරඹද්දී ඒක ටිකක් සිහිබුද්ධියෙන් විශ්ලේෂණය කරලා නරඹන්න ඕන කියන කාරණේ හොඳටම කියලා දෙන TV series එකක් තමයි මේ Squid Game series එක. කොහොමද මේ series එක ඉවර වෙනකල් ඔබ නරඹුවා නම් මේ ඉන්න මහලු මිනිසා එහෙම නැත්නම් in name ලෙස හැඳින්වෙන මේ පුද්ගලයා විශේෂ කෙනෙක් කියලා දැනගන්න clues කිහිපයක් මේ episode වල තියෙනවා. පළමු episode එකේ තරඟය ඔබ හොඳින් නරඹුවා නම් ඒ තරඟේ ඉන්න ලේස ඇසහිත බෝනික්ක අනෙක් තරඟකරුවන් ඩිටෙක්ට් කළත් මහලු ඉල්නාම්බ ඩිටෙක්ට් කරන්නේ නැති බව ඔබට පෙනේවි. ඒ වගේම තරඟකරුවන් අතර ගැටුම් ඇතිවන හැම විටම මේ මහලු මිනිසා ආරක්ෂකයන්ට කෑ ගැසූ සැනින් ඔවුන් එතනට පැමිණෙනවා. මිනිසා වූ සුවිශේෂී පුද්ගලයෙකු ලෙස මුල සිටම පෙන්වන්නට Squid Game අධ්‍යක්ෂකවරයා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. ඔහුගේ අංකය අංක 1 වීම. ඔහුගේ නමින් ලිපිගොනුවක් නොමැති බවත් තරඟකරුවන් පිළිබඳව ඇති ලිපිගොනුවල පිළිවෙල පටන් ගන්නේ අංක 2න් ගෙලත් සමහර විටක ඔබට නෝට් වෙන්නට ඇති. මේ නිසා ඉල් නාම් මේ තරඟේ යම් විශේෂ කෙනෙක් කියලා මුලින්දන්ම පෙන්වන අවසානයේ ඔහු මුලකරු බවටත් පත්වන විදිය ඔබට ක්‍රමක්‍රමයෙන් වැටහෙන්නට ඇති. හැබැයි මේ කතාමාලාව ගලා යන විදිය බැලුවාම මේ විදියට මේ අධ්‍යක්ෂකවරයා තම ප්‍රේක්ෂකයන්ට ආරම්භයේ ඉඳන්ම කුතුහලය ගෙන දෙන විදියට මේ නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා කියන කාරණේ අවිවාදයෙන්ම කියන්නට පුළුවන්. අංක 4
කතාමාලාව පුරාවටම සිනහා වෙන එකම මිනිසා ඔහු පමණයි. මේ සීරීස් එක පුරාවටම ඔබ හොඳ අවධානයකින් බලුවා නම් ඔබට මේ කාරණයක් වැටහෙන්නටම ඕනේ. මේ මුළු කතාමාලාව පුරාවටම තරඟකරුවන් අතර සිනාසෙන පුද්ගලයෙක්ට ඉන්නේ මේ පුද්ගලයා විතරයි. ඒ තමයි ඉල්නාම්. ඉල්නාම් අනෙක් තරඟකරුවන්ට වඩා වෙනස් කියන කාරණේ මුල ඉඳලම පෙන්වන්නට අධ්‍යක්ෂකවරයා මේ වගේ පොඩි පොඩි හින්ට් යොදාගෙන තියෙනවා. ඉල්නාම් නැර අන් කිසිවෙක් මේ තරඟය තුල සැහැල්ලුවෙන් ඉන්නේ නැහැ. තමන් පාලනය කරන තරඟයක් තුල එහෙම නැත්නම් තමන් මෙහෙවන තරඟයක් ඇතුලේ එය මෙහෙවන්නන් තරඟකරුවන්ට වඩා කතරම් සැහැල්ලුවෙන් ඉන්නවද කියන එක මේ හරහා පෙන්වන්නට අධ්‍යක්ෂකවරයා යම් උත්සාහයක් අරගෙන තියෙනවා. හැබැයි මේකේ සැබෑ අර්ථය ඊට වඩා බොහෝ ගැඹුරුයි. අපේ ජීවිතත් හරියට මේ වගේමයි. ජීවිතයේ ප්‍රශ්න අඩු පුද්ගලයෝ හරිම විනෝදයෙන් කාලය ගත කරනවා. ඒ කියන්නේ වැඩි ඒව ගැන හිතන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න පුද්ගලයන්ට ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයනවා හැර හිනා වෙන්නටවත් වෙලාවක් නොමැති බවයි අධ්‍යක්ෂකවරයා හරි අපූර්වට මේ සීරීස් එක පුරාවටම ප්‍රේක්ෂකයාට මතු කරන්න උත්සාහ ගන්නේ. අංක 5 ස්ක්විඩ් ගේම් කතාමාලාවේ කතා කරන්නේ කුමක් ගැනද? ස්ක්විඩ් ගේම් ගැන බොහෝ දෙනෙක් දන්න කතාව තමයි මේක මේ විශාල මුදලක් හඹා යන තරඟකරුවන් පිරිසක් තමන්ගේ ඉලක්කයන් සපුර ගැනීමට නොහැකි වුණාම ඝාතනය වන ඊටාම ම්ලේච්ඡ ක්‍රීඩා විනාශයක් සහිත කතාවක් කියන එක. හැබැයි මේ කතාමාලාව ඇතුලේ ඇත්තටම ගෙනහැර දක්වන්නේ මිනිසුන්ගේ හැඟීම් පිළිබඳවයි. සාමාන්‍ය මිනිස්සු මුදල් වෙනුවෙන් කොතරම් ආශා කරනවද? ඔවුන් මුදල් වෙනුවෙන් ඕනම දෙයක් සිද්ධ කරන්න පෙළඹෙන බවයි මේ කතාමාලාව තුළ මනාවට විදහා දක්වන්නේ. විවිධාංගීකරණය වුණු කොරියානු සමාජය ඇතුලේ මිනිසුන්ට ඇති ගැටලු සහ ප්‍රශ්න වගේම ඒ ප්‍රශ්න නිසා ඔවුන් ජීවිතය ඇතුලේ බාර ගන්න අභියෝග කතරම් බැරෑරුම්ද කියන කාරණේ මේ කතාමාලාව තුළ හරි අපූර්වවට ගෙනහරපානවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල වෙද්දී එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ නැති වෙන බව දැනෙද්දී මිනිසු කතරම් උපක්‍රමශීලී වෙනවද කියන කාරණේත් මේ කතාමාලාවේ පෙන්වන්නට උත්සාහ ගන්නවා. මේක බොහෝ දෙනෙක් ස්විඩ් ගේම් තුළ නොදකින පැත්තක්. හැබැයි ඇත්තටම මේ කතාමාලාව තුළ මේ වගේ ගැඹුරු අර්ථයකුත් තියෙනවා කියන කාරණේ ඔබ දැන් වටහා ගන්නට ඇති. අංක 6 ස්විඩ් ගේම් කියන්නේ කොපියක්ද? ස්විඩ් ගේම් කතාමාලාව ලෝකේ පුරා මේ තරම් ජනප්‍රිය වෙද්දී බොහෝ දෙනෙක් හොයලා බලන කාරණයක් උනේ මේ ටීවී සීරීස් එක කොපියක්ද එහෙම නැත්නම් වෙනත් චිත්‍රපටයක හෝ කතාවක් අනුසාරයෙන් සාදන ලද එකක්ද කියන කාරණේ. මේ සම්බන්ධව කතිකාවන් රසක් යද්දී මේ අධ්‍යක්ෂක වැන් ඩොක් යූක් නම් පවසා තිබුණේ ඔහුට මේ වගේ දෙයක් හිතට නැගුණු අදහසක් නිසා නිර්මාණය කරනවා කියලා. නමුත් මේ හා සමාන කතාවක් ඇති ජපන් චිත්‍රපටයක් පිළිබඳව පහුගිය කාලෙදි සමාජ මාධ්‍ය ඇතුලේ වාර්තා අහන්න දකින්න ලැබුණා. ඇස් ති ගෝඩ්ස් විල් නමින් හැඳින්වෙන මේ ජපන් චිත්‍රපටය 2014 දී තිරගත වුණු එකක්. හැබැයි මේ චිත්‍රපටය වැඩි ජනප්‍රිය වුණු එකක් නෙවෙයි. බොහෝ විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ චිත්‍රපටය සහ ස්ක්විඩ් ගේම් අතර ලොකු සමානකමක් තියෙනවා කියලා. හැබැයි මේ අධ්‍යක්ෂකවරයා කියලා තිබුණේ ඔහුගේ මේ පිටපත 2008 වසරේ සිට ඔහු සතුව තිබුණු එකක් කියලායි. නමුත් ඔහු මුලින්ම මේ නිර්මාණය කරලා තිබුණේ චිත්‍රපටයක් විදියට. කොහොම වුණත් 2018 වසරේදී Netflix සමාගම මේ පිටපත වෙනස් කරලා ඒ TV සීරීස් එකක් ලෙස වැඩි දියුණු කරන්න කියලා වැන් ඩොක් යූ අධ්‍යක්ෂකවරයාට කියලා තිබුණා. ඔහු ඒ අනුවයි එය වෙනස් කරන්නේ. මේ වෙනස් වීමේදී මේ පිටපතට මේ ජපන් සිනමාපටයෙන් යම් ආභාෂයක් ලබාගෙන තිබෙන බවට පැහැදිලි සමානකම් පවතින බවයි විචාරකයන් මත පළ කරලා තිබෙනේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේ අතෙක් අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.